කාගවත් මරණය ඔය විදි මරණයක් සිද්තවීම ගැන අපිට සතුටුවෙන්න බැහැ. එක ේදවාචක යඇෙතන මරණ දෙක් සිදවන බොදම කාතාවට ෙර න්තක වෙනස් කන පුල අනිවාර්ය මගේ ස්සරහයින් එක නනාගතාග මඇතිලවයක් වෙන්න පුළන්දනේ. මඩ විශ්වාසයි ඊළඟ පාලිමේන්තුවේ ජාතික ජන බාලවේගෙන් කාන්තා ප්‍රමාණය එන්න ප්‍රමාණය අනිවාර්යම වැඩ. එහම එකතුෙන් නවොත් ෆොන්සේ ක සම්බන්ධයම හරිිසාකච්චවක්. ආරක්ෂා පිළිබඳ විශේෂයක්නැල මේ රට කොඩ හෙම වෙන්නෙ දළස් සලා පෙරුම එකතුනොත් ඔත් ඔබ දු මේ පෞද් පිලියෝ කැමති දක්ම අපි හිතන්න මේ රට හදන්න පුළුවන් අපිට විතරයි කියලා හෙමනිකං උද්දක්ෂ තැනක නෙවෙයි අපි ඉන්නේ. විබල් නිර්වාංශපව් එකතුෙනවා. විමල් වීරවාස එක එකගවෙන්න නම් එක යාගෙ තරයයක් විතරක්නෙවේ නිස අපේ ඕහුට ආරාධනා කරන්න පේ. අම විශ්වාස කරන දේට පටහැනිදේබල් වෙනවා නම් මම අයින්වෙන්න ඉට තියනවා. ප්‍ර්‍යාතන වීමත් එ මොනවගේ බල පෑමක් වෙයිද සමාජමාතයයට හොම්බ බිම ඇන ගන්නවා කියන තැනේ උපරිමයට බිමෑන ගන්නවා මැතිවරණයක් අතලගේනවා. ඒ තාවත් එක් ඇතිවර උනුසුමත් එක් මේ වෙනට දේශපාලන වේදකාව යම්තක් දරට ස ද ති යි රෙල නාලකා අප තිරණය කළ දේශාලල් වේඩිකාවේ දේශාලෙන් සබන්ධ පුදගලින් සම්බන්ධෙන් දේශාලතත්වය සම්බන්ධය සකචා කරන තින්න අද දවස්සේ මෙහි ආරම් බැක් වශයෙන් අපිත් එක්ක එකතුයනවා. ජාතික ජනල වේගේ පාලිමේතුමන්ත්‍රී ආචාරය හරණය අමර සුරිය අයිෝන් කියලා ඔ පිගන්න අමර සූරී වලවගර මේ ලගද. පත් මාත්‍රක් පොරදධන කම තිදනගට මාතක මති අමර සුරිය ලවමහද ඒ ෝලටියය වැරදි කතාවක් අමරසුරිය වලාව්ව කියන්නේ මගේ සහියාගෙන වෙයි අප නෑදැ පවුලක් ඉතිං ඒකට අපිට සම්බන්ධයනෑ ඔය අහිතර ෆස්බුක් එකේ යන දෙයක් න එකම නමනේ තියෙන්නේ නැත අපේ සීයාගෙන වෙයි. HWවාමරසුරය කියන පෙසි යනෙවෙහි අපේ සීයගේ පුතෙක් මේකත පාලිමෙන්ට ත් කියව්න එක මඟවේ පාලි කුමාරවය ගම මෙමන්තතිවරයා ප්‍රකාශ කරාමරසුවී ලබව සම්බද්ධෙන් අම්මර මේ සභාපති පු ඉන්නකොට මොකක් දෙයක් කිව්ව තමයිති ගොව් මටේ වෙලා එතනින්ද ගෙනමු කුත් කියන්නත් බෑනේ හැබැයි මේ වැරදි මට ඇමති මේ අවස්ථාවත් ලබාගන්න එක වරට මේක නිවැරදි කරන්න අමරසූරිය වලව්ව මගේ සීයගෙන් නෙවෙේ. එකන ඔබ සුමිය වලව් පන්තියක්ත් එක සම්පන්ධයක් නැද්ද. දකුණේ වලව නෑන අපි දකුණේ දකුණට වලව සම්ප්‍රදායක් නෑ. එක එක නමත් වලවව කියලා නෙවේ කතා කරන ගෙදර අමර ගිරි අපේ සියයි ළඟ හිටියේ ඒ ගෙදර නාම සුමන ගිරිය. වලව් කතාවක් නෑ තලව කතාව බතුමිය සම්පූර් ප්‍රතික්ෂප කන්නවා. න ොමට අදාල නෑ මම වලව්වක නෙවෙේ හැදුනේ කොයි වෙලාවකවත්. ඉතින් දකුණේ සම්ප්‍රදාය මම ධන්නතාරමින් නෑ. අපේ ගෙවල් කොහොමටත් එහෙම නෑ. ඉතින් මගේ පසුබිම වලව්වකන්න නෙවෙයි. හරි ඔබතුමියගේ පසුබීම කිව්වොත් බතුම කොහොමද දේශපාලිටෙන්නේ. මම. සමාජ ක්‍රියාකාරණයක් හැටියට කාලයක් තිස්සේ හිටියා. විවිධ මාතෘකායට වලට මමත් මැදිහත් වෙලා තියෙනවා. මම කරපු රැකයා වලත් විශ්වවිද්‍යාලය තුළත් එහෙම සිද්ධ වුණනා. එතකොටය මහිතන්නේ දේශපාලනික මුුණුවරක් විශේෂයෙන්ම ගැනෙන්නේ විශවවිද්‍යා ආචාරයවරුන්ගේ සමිති සම්මේලනය දෙදස් එකොළහේ දෙදස් දොළහ කාලේ, අපේ ඇතිවෙච්චවෘතිය සමිති අරගලයක්ත් එක්ක ඒකේ මමත් හිටියා අපි කණ්ඩායමක් එකේ නිරත වුනා එතකොට සියට හයි කැම්පේන්න එක එහෙම කරනකොට. ඇති ඒකත් එක් ටිකක් ජාර්තික දේශපාලන පක්ෂ පුද්ගලින් එක ගනු දෙනුවක් ඒකාලේ තිබ බසහමං වටා හිටපු මගේ විශ්වවිද්‍යාලය යාළුවන්. දේශපාලන පසුබිමක් තියෙනයි. දේශපාන පසු දේශපාන ක්‍රියාකාරිත්වය එගොලොමත ප්‍රකාශ කරන්න එහෙම ඉතිහාසයක් තියෙන අය. ඉතිං ඒ එක මමත් කවයට සම්බන්ධ වනා ඒ හර හා ජනතා විමුති පෙරමුණෙන් අපි කීප දෙනෙක්ට ආරාධනාවක් කාවා ඒ කාලේ දඒ කාලෙට පස්සෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාධන ක්‍රියාවලියට එකතු වෙන්න සහ ඒ. සමකාලිනවතම ජාතික විදවත් සංවිධානයක් බිහිවෙන්නේ ම ඒ එකටත් සම්බන්ධ වෙනවා. එහෙම තම පොඩ්ඩ පොඩ්ඩ නිකං දේශපාලන තලයට එන්නේ එ පස්සේ ඒ සාකච්ඡාහරහා ජාතික ජනබලවේගය නිර්මාණය වෙනවා එතොට ජාතික ජනබලවේගේ නිර්මාණය වෙනකොට මමත් හිටිය ඒ ගමන්ව දෙදස් විස්සේ මැතිවරණයනකොට ජාතික ලස්තුයේ ඇ නංහෝ නකොට ඉතින් මගේ නම යෝජනාවන මං එකඟ වනාා කිසිසේත්ම පාලිමෙන්තුූවට යන්න අදහසකින් නෙවෙයි ලයිස්තු වහද නොකොට නංහෙක් දාන්න පැයි එහෙමනැත්තමගනකම්කරි දීර්ඝ කාලින සැලසුමක් එක් ආපු ගමනක් නෙවේ. එතකොට මේ ජාතික ජනබලවේකක අමුල්ලංකොරේ විතර කත්තාවම ජනතාව මූති පෙරනවා. ඇතට මේ ජනතයි මූති පරමුණේ න්‍යස්ටිය. නිර්ද පන්ති නමු ජාතක ජැල කත්තක් ගත් හම දැ ඔබු ිය වගේ චාත එක්ගත්හම නිරදා පන්තිය දනපති පන්තියේ පොට සංකල්ලය අති න ද ජාත ජනල වේගේ ඇතුලේ ඔබතුම කොහම දක කින්නේ. එකමයිදනය අපේ ව්‍යාපාරයට විතරක්නමේ ලෝකයේ වාමංෂික දේශපාලන ඉතිහාසය ගත්තාම අප රටේ වනත් විද. විවිධ පන්ති නියෝජනය වුණ එක තුළ පෙනී හිටියේ අරමුණ නිර්ධන පන්තිය හො පිදිිත පන්තිය වෙනුවෙන් කියන එක තිබ්බට එකට ස්නායකත්වය දෙන්නාත් ඒකේ සම්බන්ධවෙන්නත් අපේ රටෙත් ෝක ලෝකවාම ව්‍යාපාර තුළත් එහම විධ පුද්ගලයන් හිටිය. එකටිගක් අර වැරදි අදහසක් ඇතවශයෙන්ම වාමාංෂික ව්‍යාපාරයක් තුර ඉන්න ඕනේ එක පන්තියක නියෝජතයන් පම ඒ පන්තියම නියෝජනය කරන්න අය කියනෙ එක යමයිදන වැරදි මතයක්. සමාජ සාධාරණත්වය සමානාත්මතාවය සහ ඒවාම දේශපාලනය අරමුණූ වෙනුවෙන් පෙරීන්න ඕනමෙක් කෙනෙක්ට සම්බන්ධවෙන්න පුළුවනි තිේතනමන්දක්කින් නෑ පරස් පරයක්. න මේ සමාජ මාධ්‍යව. න ප්‍රශ්ාාව තුම ගහ ුම තිය ද තමයි මේ ආ පහ ැ දක් ලින් ජත ත්ති රුණ දකර මක් වුණා පරටුගම ස මජවද පක්ෂයි නතමත්ති පෙරුණ ගේ දෙකඩුවීමමක් වුණා මතවාද යන්න එක කවදහරි වෙලාවක මේ මතවාදී ප්‍රශ්නයක් කෙන්ට බැරිවේදදා පව නිර්ධණන පන්තියයි දනවාදී පන්තේය අත ජනවත් ජාතික ජනපල වේගේ තුළ ඉන්න එහෙම වෙන්න ඉඩක් නැත්තේ ජනතවිපක් පෙරමුණ කියන පක්ෂය ඉවරවෙලා නෑනේ පක්ෂයේ පක්ෂය අන්‍යතාවය දිගටම වැඩකරගෙන යනවා ජාතික ජනබලවේගය කියන්නේ අපි සියලු දෙනාම ඉන්න පොදු තැන එතකොට ඒ පොදු තැනදී අපි එකතු වෙලා ඉන්න අපි සියලු දෙනා එකඟ වෙන කාරණ මත අපේ වෙන වෙන අන්‍යතා තියෙන්න්න පුළුවන් එතකොටවෙෙන්වෙන්න කියන්නවෙං වෙලා කැඩිල යන්න කියන හේතුවකෙන් නැත්තේ ඒ අනන්‍යතා තියාගෙන අපි මෙතැන්ටෙන්නේ එතකොට ජාතික ජනබලවේගය කියන්නේ ඒ අනන්‍යතා තියාගෙන අපි එකඟ වෙන්න පුළුවන් අරමුණක් වෙනුවෙන් හදාගත්ත හදාගත ව්‍යාපාර ගැ පැහැදිල ඒ එකගවීමක් තියෙන හමෝම ැ එකීම මතත අනිවාරයම අපේ මූලික ප්‍රතිපත්ති සහ මූලික අරමුණුවලට අප එකගතාවයක් තියනවා නැත්තන් අපිට මේ එක කරන්න බෑනේ. අපි හදන්නේ ඒක තවත් අය එකතු කරමින් යන ගමනක් කර නතුවට හැබැ අපිට තියෙනවා පොදු අරමුණක් මූලධර්ම කීපයක් අපේ එකඟ වෙන අපේ වැඩ පිළිවල ගැන එකඟතාවයක් තියෙනවා ඒ ඒ එකඟ තාමත තමා අපි ක්‍රියාත්මක වෙන්නේ. අපි අමුදැන් දේශපාල උුසුම් පැත්තර මේ වෙනකොට මේ මැතිවරණ කතාවත්ත එක් ඉදිරිදී මැතිවරණයක් එනව වකි ත් එක්. ඔබ තුමලට මොක් ව තිනංාව මුලින්ම ජනාධිපතිවරණයක්කට ඒයිද තන් පාලමිතු මැතිවරණයක් එකයිදම පක්ෂ ඇති මනහට කතා ාක් ඇතිනේ මුලි මේකට ලස්සයෙන් මේකට ලෙස්සන කියල මොකද දීට තියෙ ග. අපිත් මේ වෙලා වෙලා ඇස්ති වෙන්න උදානම් වෙන්නේ ජනාධිපතිවරණයට ඒක තමයි එ නඕන ජනාධ පලාාත්පාලනක කල් දැම්මන පාත්පාලනක එන්නත් පුළුවන් ඇත වශය මේකත් නියමිතව ප්‍රකාශයට පත්වෙච්ච නැතිවරණයක් ඒකතාම අහෝසි කල්ල නෑ. නමුත් වියවස්ථානුකූලව ඔක්ටෝබ මාස අම්මු මැද්දවිතර වෙනකොට ජනාධිපතිවරණයක් අනිවාරයම තියෙන් ඕන. ඒකට තමා පිසූදානම් වෙන්නේ නමුත් දේශපාලන තත්ත්වයන් තුළ ජ මහම ඇතිවරණයක් එන්නත් පුළුවන්. එක ජනාතිපති ටෝන වෙලාකදැන්. පාලිමේතුව විසරුවීමේ බලය තියෙන නිසා ඒක සිද්ධ වෙන්නත් පුළොන්ම මේ රටේ දේශ මැතිවරණ තීරණය වෙන්නේ බලේ ඉන්න අයගේ වාසය ගැන පක්සේරුවක් කල්ලනේ ඇතැන් නීතිය හෝ ජනතාවගේ අවශ්‍යතාවය මත නෙවෙේ. තිය අනුව මහ මැතිවරණයක් එන්නත් පුළුවන්. නමුත් නියම විදිට නම් ජනාධිපතිවරණයන්න ඕනේ ඉට පස්සේ මහම ඇතිවරණයක් තියෙන් ඕනෙ. තිය හැබ එනිසා අපි ජනාාධිපතිවරණයක් අපේක්ෂා කරමින් සූදානම් වෙනවා. නමුත් අපේ ව්‍යාපාරය ඕනම මැතිවරණයකටදා ඕන මොහොතක. ඊටත් එහා මනිල්ඳන් මට කියන්න ඕනේ මේ අපි මැතිවර වෙනුවෙන්ම විතරක් නෙවෙයි සූදාානම තියන්නේ. අපි දැන් අවුරුදු දෙක හමාරක් තුනක් තිස්සෙම අපි ජනතාවක් සංවාදයේ යෙදන්නේ ජනතාව සංවිධානය කරන සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඒ සමාජ පරිවර්තනය එක කොටසක් තමා මැතිවරණ වලට මුුණ දෙනක මැතිවරන දිනක අපිට ආණ්ඩු බලයා අවශ්‍ය අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය කරන්නත්. අපි හිතන විදියට. ඉතින් ඒ නිසා නිරන්තර සංවාධයක සූදානමකින් ඉනවා ඒ සමාජ පරිවර්තනය ලබාගානය මැතිවරනය තිබො සීියර කීියක් බලාපොත්තය ක් සියට තුනක් කිසි සේත්ම වෙන්නේ. ඒ පරණ කතා. අද. ජනතාව වෙනස් තැනක ඉන්නේ විශේෂම පහුගේිය අවුරුදු තුන ඇ තුළට ලංකාවේ පුරවැසියා තුළ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා ඒ පරිවර්තනය හරියට තේරුම් ගන්න බැරි දේශපාලන පක්ෂ මේ අවුරුද්ද ඉවර වෙනවා. එකො ඒ දේශපාලන පක්ෂ වෙනස් වෙනෙ හ නැත්තන් එකලුගේ දේශපාලන ඉවර කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මීට අවුරුදු තුනකට කලින් තිබ්බ තත්ත්වය එක අද විග්‍රහ කරන්න යන්නවා නම් එක කරගාන්න ලොකු වැරද්දක් තාගටට කිය අපි ඕනේ ආණඩුවක් පිහිටවගන්න එකකට හිෙනම් එකසිිය දහතුනක් ආසන ලැබෙන් ඕන එක තමා අප ටාගට් එක. අප බලාපොරොත්තු වෙන ජනතාව අපිට ඒ වෙනුවෙන් අපිත් එක්ක වැඩ කරයි කියලා එක එක සිී දහතුනක් ගන්න පුලා. අනිවාරෙන්. ඇ දහතුනක් ගත්තොත් අපිද මුලින්මපකල්පනයක් ජනාධිපිතිවරණයක් තිබයිගෙල ඇතකට අනුකු මාර්ධ්‍යී සන්නනයක්ක් සවතරය ඉදිරිපත්වේ තොට ජනායපති වුණොත් වනොත් ඊළකට බිහිවෙන් ංකාවේ අගැති අගමැතිවරියත් අගමතිවරයද ඔය සමාජ මාධ්‍යය යන කතාවක් න නැවත වතාවක් කැවේ මංහිතානය මෙහෙමයි අපි ජාතික ජන බලවේගය තුළ විශේෂ අවධානයක් යොදවල තියෙනවා මේරටේ ගැහැනුන්. දේශපාලනය තුළ සවිබල කර ගැනීමට එතකොට ඒක එකක් තමා දේශපා දේශපාලනිකව සවිබල ගන්නවා කියන එක එකක් තමා එ නියෝජිත නියෝජිත්ත නියෝජිත්ත දේශපාලනය තුළත් කාන්තා සහභාගිතය ඉහිහලයන්න ඕනේ රාපියයා අගමතිවරයක් වෙන්න පුළුවන් වෙන්න පුවා වෙන්න පුළුවන් අනිවාර්යම මම හිතනවා අපේ ඊළඟ පාර්ලිමේන්තුවේ ජාතික ජනබල වේග කාන්තා නියෝජනය වැඩි වෙන ඒ ම සහතිකයි මමගේ තන් එනම් අගමැතිවරයක් එන්න පුලුවන් ර තකට අප කාන්තානියෝජනය වැඩියු නොත් එතකොට අගමැතිවරයක් එන්න තිය ද එන්න තියන චාන්සකත් වැඩි. මගේ ඉස්සරහි එක නනාකත අගමැතිවරයක් ඉන්න පුුවන්නේ ඒක කියන්න බෑනි ඒවා අපි එකක් අපි කවුරුවත් මේකේ වැඩ කරන්නේ එහෙම පුද්ගලික බලාපොරොත්තුවක් එක්ක නෙවෙේ. ව්‍යාපාරයෙන් අපිට කිව්වොත් තනතුර ගන ලොබ් මේ වෙලාවෙ කරන්න ඕනි කියල කරන. අපි විසරහට තීරණය කරොත් මම පාලිමෙන්න්තුවටත් ඉදිරිපත් වෙන්න ඕන්නෑ කියල ඒකතත්මට මම ලෑස්ති. ඉතින් ඒ ඒක නෙවෙයි. මම මොකදද වෙන්නේ ඊළඟ මැතිවරනේ මම පාලිමේන්තු වෙනවාද අග මැතිවරියද කැබිනත්ද. ඒවා අදාල නෑ අමුිලගත් ඒවා ඇත්තට ම අදාලන අපිට ඕනේ අපේ වැඩපිළිවල දිනවගන්න ඒ වැඩපිළිවල දිනවගන්න සුදුසුමාය ඕනේ හරි තැන පක්ෂයතු ෙම දැ අඩ බල ගත්තත් ේ දැ ප ක සමග ජනපලගේ ගත්ත මේ ගේ චායා කැිනෙට්වක්න්න උබදතුමලගේ පක්ෂඇතු ෙම චායා කැිනටවක් නැත්ද ැන ෙමකක් මෙයාට 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 මෙේ විෂන් ෙදනවාග එහෙම අපේ සාකච්ඡාවක් නැතුවනෙවෙයි නමුත් උන ඔබ ත්ත උදාහරණය එක්කම ගත්තොත් අපේ ක්‍රියාත්මක වෙන ක්‍රමය ටිකක් වෙනස්. සමගි ජනබල වේග වගේ පක්ෂයක එතරන පුද්ගලයා හරිම වැදගත්. පුද්ගලයා මත තමා සියලු දේම තීරණය වෙන්නේ. අපි ඉට වඩ සාමූහිකව තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාරයක්. එතකොට ඇමති මණ්ඩලය තීරණය වෙන්න ඒේ සාමූහිකත්වය තුලා. අපිට ඉන්නවා හැම ශේස්ත්‍රයකම නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායක්. ඒ කණ්ඩාඇම තුළින් එක්කෙනෙක් ඇමති වෙන්න වෙන ඒක ඉතිං ආනිවාර්ය. නමුත් ඒ එයාම ඇමතිවිය යුතුයි ඒකම විතරයි ඇමතිත තමයි සියලුම බල තලෙන්නේ සියලුම තීරණ ගන්නේ එහ එහෙම සාකච්ඡා වක් නැහැ. හරි අපි ප්‍රතිපත්ති ඒ හැම ශේස්ත්‍රයම නියෝජනය කරන ක්ඩායම අපි හදාගෙන ඉන්නේ හරි වෙලාවට ඒ කණ්ඩායම තුළින් කෙනෙක් ඇමතිවරයා හැටියට අපි යනම් කරන හරි පක්ෂ පොඩ්ඩක් කමත කරක ඔබතුම අවස්ථාවක් ලැබෙනවා කැමති අමාතරක් බාරකන්න ඔබතුන් වඩාත්ම කැමති අමාත්‍යශමක් බතුදු හොඳරන්න බතුන් ආචරපාදය මොන පැත්ත මානව විද්‍යාව . මත්‍ය ශ ක්කමි න කැමති මොක් ක් ාර වැඩියම් හදන්න පුළුවන් රහසාක් නවේ ම කැමති මේරටේ අධ්‍යාපනය වෙනස් කරන්නට මොක්කරරි මැදිහත්වීමක් කරන්න පුළුවන් මම දැනටත් නියෝජනය කරන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුව මගේකේ දෙදස් දහටේ විතර ඉඳන් ඉන්නවා මළ ලොක් ම හිතාන අපි පක්ෂයක් හැටියට අපි විශවාස කරනු අධ්‍යාපනය වෙනස් කරනය ප්‍රමුකතාවයක් කියලා හැබැයි මෙහෙමයි අි නැපතවතාවක් මම කියන්නේ අපි ආණ්ඩුවක් පිහිටැවෝවල් අධ්‍යාපනය වෙනස් කරන්න අවශ්‍යවීම සඳහා මගේ මොකද්දකාරය විය යුත්තය කියනෙක අපඒ වෙලා තීරණය කර ඒක මම ඇමති වීමෙන්ද එමනම් වෙන තැනකින්දගෙන කරන වැඩේද කියන එක ඒ ඒ අවශ්‍යතාව අනුව තීරණය වෙන අධ්‍යාපනය පිහදනවා. ඒක මම කියන්නක ඒ අධ්‍යාපන හදන වැඩේට මම සහවාගී වෙන්න කැමති මොකක් ශ පාර්ගන අධ්‍යාපන මත රීදරටයුතු කන්න මේ ද හනව ම කිවවාංකිව මට ඕනේධ්‍යාපනය හදන්න හ තො අධ්‍යාපන හදන්න මට ලැබෙන අවස්ථාව මොකක් වුණත් මගේ එක ගන්නවා හරි අපි රබතු මේ කලින් කිීපු තැනකටය කාන්තාව ා දේශපාලලේ මෙදවස්සර ජාතික ජන බලවකත් එක් ගැහැනුම් අපි එකමට ඔබතු මේ ලොකු කාර ාරයක් කරන කාගද මේ සංකල්පේ ඒ සංකාර්තයාවේ කණ්ඩායමකිින්. අපේ සාකච්ඡ සංවාද සෑහෙන්න ගිහිල්ල තමයි ද මාස ගානක ඉඳලා අපි අපේ මං කිව විදදියට අපිට අවශ්‍යතාවයක් තිබ්බා මේ ගැහැනුම් ඒ ව්‍යාපාරයක් එ සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රබලව මැදිහත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය තේමාවක් හොයෙනකට මේ ගැහැනු අපි කියන සංකල්පය කෙවලාවක අපේ කණ්ඩායක් කැෙනෙක්ගෙන් මතු වෙනවා. ඊට පස්සේ අර සමුලූ ස්කාන්තා සබාහදාන්න පටන්ගන්න ගොට අප මීඩියාටීම් එකෙන් එනවා. මේ ැහැනු අපි එක මිටට කියන ලෝගෝ එක. එතකට තේමාවත් ඒකට හරි ගිය ඉති එහෙම තම එකනිකං එක පුද්ගලේග කියන්න බැහැ ඒ අපි කීප දෙැනගව ගැහැනු අපි කියන සංකල්පය පක්ෂය තුට තරගයක් නැද්ද ගැහනවාඒ පිටතයි ද පොඩි තර ගැත්තන ලොකුම් සෙනඟක් පිට ඒ අය දිස්ත්‍රික් අතර තියනවා වගේ මන දැරෙන ද අප ඒ හොඳයි. අර දිස්ත්‍රික්කයට සෙකඩ් වෙන්න බෑ අපි කියන අදහස තියෙනවා තව කැමති දි දිනන්න කෑමති ති මෙහෙම එකක් මම තිය ෙනමං ඒක ඇත්තටම අපේ මාතර දිස්ත්‍රික්කයට අයගෙීම දෙන්න ඕනේ ඒ ගොලො අපිට දුන්නා අපිට හිතාගන්න බැරි ආරම්භයක්. අපට ඒ දුන්න ගැම් තමයි මංහිතාන මේකේ ප්‍රධානම සාධකය බවට පත් වෙලා තියන්නේ ඒ ගැම්ම දෙන්න මාතර දිස්ත්‍රික්කයේ ගැහැනුන් නායිකාවන් අපේ සරෝජ සහෝදරී හඳුන් හෙටි සහදරී වගේ අය සහෝදරය වගේ අය. සෑහෙන්න මහන්සි වුනාා. ප මාතර දිස්ත්‍රික්කෙන් දුන්න ආරම්භය ඒ ගැම්ම අපිට ලොකු බලපෑමක් කුණා අනි දිස්ත්‍රික්ක වලටත් හරි දැත් මේ එක කරන්න පුළුවන් මේ එක වෙන්න ඕනේ කියන එක. එතකොට ඒ ඒ ඒකත් එක්ක තමා මේ දැන්. ඇගදරට ගත හම කාන්තාව එකන මේේ කාන්තාවන ඉදිර සාමාජිකවන් කියීයක් වටේ එකතුයින්න එහෙම ගනං හරියට කියන්න බැහැ නමුත්නික අපි හැම දිස්ත්‍රික්්‍යයකමඒ තියන අපි කොට්ටාසකට එක කාන්තා සභාවක් හදන ඉලක්කයක් එක්ක තමයි ඉන්නේ බ මේ හිෙව කාතාව ෙදරචන්තතික වෙනස් කරන පුල නිවාර්රයම ගෙදර චන්ද විතරන්නවෙේ රටේ ප්‍රතිපාලය වෙනස් කරාන්න එක මේ රටේ කාතාවක් ඒක ගැන කිසිම සැකයක් නෑ. අ නැවතවතාවක්ම අවධාරණය කරන්න ඕනේ මේ මැතිවරනවලට චන්ද හෝයන ව්‍යාපාරයක් විතරක් නෙවෙ. අපි මේකෙන් කරන්නේ ගැහැනුන්ව මේ දේශපාලන වූමිකාව තුළ ආමන්ත්‍රණය කරන්න සහඋුන්ටවේ වේදිකාව හද හදන්න. ස ඒක තුළ නායකතවයක් බිස් කරන්න. තේ තෝට අපිට තියෙනවා දීර්්කාරීන වැඩ පිළිවෙලක්. ඇතකොට මේ සමුලුත් නෙවෙේ අප එකම හෝ අවසා අරමුණ. සමුලුවලින් අපි කරානේ විදායක සභාව පත්කරන එක. කාන්තතා නායකත්වේ දිස්ත්‍රික්ක කාන්තා විදාායක සභාව. තොට ගොන දිගින්දිගරනම වැඩ තියෙන. කොට්ටාස සබා හදන එක, කොට්ටාස සබා හරහා වැඩකරන එක, එ අඒකත්ව පුහුණුව දෙන එක දේශපාන අවබෝධය දෙනක බිම තුළ තවායකතු කරගාන්න අපිට මේ දීර්ගකාරීන ලොකු වැඩපිළිවෙල. කාන්තා සමුලු කියන්නේෙ අපේ නිකාන්ගේ අරකද උත්සවටික. විදායක සබා හඳ උන්වාදන හරි හදි රරි කන ි ප පලනකර ජාතික ජනබල වේ දින්න්නොත් කාතාවත් ලොකකාර ාරයක් කරලා තියනවා ඇතකොට එක සිහරක්න පිමික් සිදාහරක්කන වලෙන කාතාවක් කීදනෙක් බලාපොරත්ය ොද වාලිින් ැතුට දන්න කොච්ච ්‍රමාණක් සයට පණහට පනහ නත්තන්ියයට ප අපේ ජනගහනයෙන් සාචන්ධදායකන්ගේ අපි සයට පනස් දෙකක් වගේ දසම ගානක් වගේ තියෙන්නේ. හරි නම් පනස් දෙකක් ඉන්න ඕනේ. හැබැයි ඒ අපි නෙවෙයි නෙ තීරණය කරන්න ඒ මට්ට අපේ හෝ ජාතික ජනබලය වුවමනාව නිසා එක සිද්ධ වෙන්න. ඒක වෙනුවෙන් අපි වැඩ කරවා. සිට පනස් දෙකර නැවතෙන් ඕනෙත් නෑ. හරි ඊට වැඩිය ආවත් ඒත්කමක් නෑ එකත් හොඳයි. හරි ඉතින් අපි හිතනවා මේ දේශපාලන සංස්කෘතිය හා දේශපාලන පරිසරය වෙනස් කරන්න පුළුවන්. මේ බුද්ධිමත් නෙවේ. ශක්තිමත් සහ දේශපාලනිකව සන්නද්ධවෙච්ච වැරදි විදියට ඒ වචන ගන්නපා. දේශපාලන දැනුමෙන් සන්නත්ධවෙච්ච. නායකත්වයට එන්න පුළුවන් ගැහැනුන් මේකට එකතු වීම තුළින් ප්‍රබ්බල වෙනසක් දේශපාලන භූමිකාව තුළ කරන්න පුළුවන් වේ කියලා ඉතින් ඒකට යන්න පුලුවන් උපරම අපිට එහෙම මේකනිකා අහර සංඛ්‍යාත්මකව බලන එකක් නෙවෙේ. ප බලාපොරොත්වැනි ගුණාත්මක වෙනසක් මට විශ්වාසයි ඊළඟ පාලිමේන්තුවේ ජාතික ජනබාලවේග කාන්තා ප්‍රමාණය එන්න ප්‍රමාණය අනිවාර්යම වැඩි වෙනවා. ජාතික ජනබලවේගේ පාලිමේති මතිවරණ කැඳෙවෝ. ජාතික ජනබලවේගේට තවත් තුලයි දශපල න සාකච්ඡාවක් අප පහුගේ කාල හෙමවා විටටීද මතවාදයක් මෙහෙම ජටිමටමින් සකචක් දැන ැනද. සාකච්ඡාවක් කියනන්නේ මෙෙම අප අපි හිතන්නෑ මේ රට හදන්න පුළුවන් අපිට විතරයි කියලා හෙමනිකා උද්දක්ෂ තැනක නෙවෙයි අපි ඉන්නේ? මෙතන හැබැයි මේ මොහොත හරියට අපි තේරුම් ගන්න ඕන ජනතාව ඉන්නේ මේ රට මේ විදියට වට්ටපු බලය හිටපු අයක ලොකු විරෝධයක් එක්ක. ලොකු තරහක් එක්ක කිව්ත් කෝපයක් එක කිව්වත් නිවැරදි. එතකොටට ඒක නිකා රිජුවම ඒ පාලනයට සම්බන්ධවය අයත්වෙන්න පුළුවන් වක්‍රව පාලනයට සහය දුන්නායට ඒ ප්‍රතික්ෂේපවීම අදාළ වෙනවා. තොකට කියන ආණ්ඩුවල ඉන්න පුළුවන් හොඳ මිනිස්සු හොරකංරපු ඇති මිනිසු අවංකව වැඩ කරපු මිනිසු. නමුත් ඔවුන් ඒ හොරකංකරපු දූෂිත ආණ්ඩු බලය පවත්වාගෙන යන්න මැදිහත් වලා තියෙනවා. නීති සංශෝධනය කරද අත උස්සපුවා ඉන්න. දහට දහ නමය විස්ව විසයක හැමකටම අත උස්සපු අඇත් ඉන්න. දොඩ ඒගොලොන්ට ඒ වගකීමක්ඒ මේ වෙලා තියෙන දේ තුළින් ඇති වෙලා තියනෙන ඒ ආණ්ඩුවල්ට ඇති වෙලා තියන ප්‍රතිවිරෝධය කොටසක් ඒගොලොන්ටත් ඇවිල්ලා තියෙනවා. ඒගලො හොරකංකරපුනේ හොරකංකරන්න නැති වෙන්න පුළුවන් හොඳ මිනිස්සු වෙන්න පුුවන්. හරි එත හැබැයි ඒ නිසා එක හෝරකංකරපු නැපියා ඒ එකතු වෙන්න නෙම අනිවාර්රය හොරකංකරපු හයාපේ ව්‍යාපායඉන්න. ි ඉන්නවා කියල මම හිතන්න කැමති. දලස් සලහ පෙරුම එකතුනව ඔත් ඔබද මේ පෞද්ගලක කැමති දාක්මතිද. හමයි දලස් අලහ පෙරුම එක මට කියන එක මගේ පුද්ගලික වැඩක් නෙවෙේ ලස් අලාහ පෙරු ස මම පාලිමේන්තුව තුළ සසාකාච්චා කරන බහෝ දේවල් තියෙනවා. හැබැයි ඒ පුද්ගලික ්‍යාලුකම එකක් පුද්ගලිකවා පයෝොතනී කාත් එක්කවත් හෙම ලොක එහමනනාප නෑනේ. ඕ දේශාලන තිීදු තරණ ගන්නකොට පුද්ගලික කැමැති ආක මැති දේ වලන වේනේ බලපාන්නේ ඩල සලහක් පෙරුම ජනතාවගේ වරම ලබාගන්න ඕනේ අපිත් එකක වැඩ කර. ඇත්තර මෙතුමයිද ඒක ජනතාව තීරය දැමකනේ යයා මාිමත්‍රයකතු වීද? ජනතාව තීරණය කරොත් ඔහු පාලිමේන්තුවට නැවතෙන් ඕොනි කියෙලා එතකොට ඕ ජනතාව තීරණය කරන්නේ පක්ෂගෙන් ආවට පස්සෙන් ඕමග හට පක්ෂයක් ප නැදැගේ දන්නන තරත් පොඩි දෙකඩ ක්ගේ තවත්. ඒ ප්‍රශ්ය ොල විඳ ගන්න වෙනවා. ඒ ප්‍රශ්නය ඒ ගොල්ල විසඳ ගන්න වෙනවානිේ ඒ ඒ ප්‍රශ්න විසඳන්න නෙවේ ජාතික ජනබලවේග තියෙ. ජාතික ජනබල වේගේ තියන්නේ මේ රටේ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඇතිවෙච්ච ව්‍යාපාරයක් මිසාක් දේශපාලාඥයන් දැන් මුහුණ දේශපාලන අර්භූදවලට විසඳුමක් හැටියට මොකක් හරියකක් දෙන එකක් නෙවේ. ඔය විදිහට බාහිර පාර්ශවයන් එකතු වනොත්. ඒකට ජනතාවමති ප්‍රමණ ඉන්න සාමාජිකයව සහෝදර ගරු කැමතිවීද. එකන්නේ ඉතින් ඒ දැකතු වෙන බිම්මට්ට මේ එකතු වෙන අයඉන්නවන්නේ න මඟ රයි. ලි වන රත ප එකක වාකේ පාලිමේන්තුවේ ඉන්න චරිත අපිත් එ එකතුවෙනක් සාකච්චාවකත් අපි අරගෙන ඇනෑ. පාලිමේන්තුේ චරිතය එකතුවෙන්නන එකතුවෙන්න ඕනේ ඒගොල පාලිමේන්තුවේ ඉන්නවා ඉන්න වද නැද්ද කියන පාති පදනම මත ගන මගේ හදිස අපිද කතා කති න්න පාලිමේතු ඇතිවරණට කලින් ඇහෙම සම්බන්ධ වන වෙන එකක් නෑ. එහෙම කියමුක හරි අපි මේ දල සල් හපේරුම එක දැන් එකඟතාවයක් ඇවිල්ලා දල සලහක් පෙරුම ඉස්සල්ලා ජනතාවගේ අනු මැතිය ලබා ගන්න පැ දාළ සරහ පෙරම වැනි ඔබ්මංයාවගේ නම කිව් ඔබතුම් ඔබන මතු කරපු නිසා ඒ කවුරවුුණත්රි තොට එහෙම සාකච්ඡාව අපි මේ වෙලාව අරගෙන නෑරි පැතිවරණයකට කලින් අපි කාත්ෙකවත් සන්ධානයකර යනවා කියන තැනක අපි නැහැ ඒ උඩ තලේ බිම්මට්ටම මේ අපිට අප 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 එ වෙන පක්ෂවලට වැඩකරපු වෙන පක්ෂවල සංවිධායක වෙන පක්ෂවලට චන්දෙ දුන් බොහෝමයක් අපිත් එක් එකතු වෙලා තියනවා එතනයි හම සිම ප්‍රශ්නයක් නෑ. මැත්ත අප හැමදාම සීයට තුන වෙලා ඉන්න එක හරි ඊලක ප්‍රශ්න අපි දන්න අරගලයක් එක් රැල්ලක්කාවා එරැල්ල තිබේ පැහැදිලම එක ඕන ගෙන දන්න එකැ. මාිමත රැල්ල ම ති ඒක රැල්ලක් හැට හන්දූර්වයකට මටිකක් විරුද්ධයි. රැල්ලක් කියල එනකට නිකහර ්‍රෙන්්හෙකට අනවා වගේ. අපි හිතන එෙම ට්‍රෙන්න්්ෙහකට නෙවේ මනිස්ු අපිත්තෙක් එකතුව වන්නේ. අපි විශවාස කල අපි ගැන බලාපොත්තුක් එක් ඔබතුමිය හිතන එකයි මේ දංකාව දේශපල හැසිරිිමතක පොඩි ලංකා ගොඩක් ජාති පපති ර හමතිවර ිහිව ැලි එක්න. ජයාර්ජයවර් මහත්තයට පස්සේ අප උමා හින්ද මහත්මයා චන්ද්‍රකා යහාන හොමොහො මෙන්න ැලිත් එ එකම එක පරමතු වන්න එක රැල්ලක් නැතුව ඇත්තර වන්න පුලන් විද. මෙහෙමයි ඔබ කියන එකත් එකමක් එහෙමම එකඟ වෙන්න. හරි ජයාර්ජයවර්ධනාවේ රැල්ලක් එක්ක කියලා අපිට එක හිතන්න බෑ ඒ තිබ්බ දේශපාලන තත්ත්වයක ඔහු නියෝජනය කර ඒ තිබ්බ එකට විකල්පය තිමත් එක නායකත්වය ආවශ්‍යනයක නායකත්වය කියන්නේ එක තම ඒ විකල්පය හැටියට මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න තියෙන හැකියාව. තොට ඒ ඊට වඩා අස්ථාවර දෙයක් නිකාම් මකක්හර මම කැමති නැතිවෙන්න පුළුවන් ජයාජයවර්ධනගේ ප්‍රතිපාති වලට නමුත් ඒ වෙලාවේ මිනිස්ු ඇතම මොහු පොින්ඳව ලොකු විශවාසයක් කොහෝ පත් කරේ ඒහා සමාන මක කිය චන්ද්‍රිකා මාරතුන් මැති යනොට එහම තත්වයක් තිබ සමාජ යුවPි භීෂණයට පස්සේ. විශේෂයෙන්ම කාන්තාවක් නයිකාවට පත්වන එක තුළින් නිකංයේ තිබ්බ භීෂණ යුගය අවසන් කරල්ලා නිකං සාමය සංහින්දියාව සුවපත්වීම ඒ සියල්ලම නිකං එහෙම එකක් ෑ නියෝජනය කරේ. රැල්ලක් හැටියට මම දකින්නවා ගෝටාබේ රාජපක්සගේ ජයග්‍රහණය මොකෝ ගෝටාබය රාජපක්ස කියන්නේ. ඒ පිළිඹිඹ වුණචරිතයක්ත් ඔහු තුළ තිබ් එකත් අතර ලොකු වෙනසක් තිම්බ නිසා. ඔහු නම් නිර්මාණයක් මාධ්‍යවලින් සන්දර්ශනය වලින් නිර්මාණය කරපු ව්‍යදේශපාලන මැතිවරණ ව්‍යාපාරයක් හරහා නිර්මාණය කරපු ප්‍රබන්ධය. එතකොට ඒක රැල්ලක් ඒක හින්දනය දැල්ල අවුරුද්ධක දෙකක්කයන් නිස්සැල්ල වැටුණේ ඒක අපපු බලය ක්‍රියාත්මක කරන්න ගියාම හට හැකියාවන චන්ත්‍රිකාල ජයල්ලා ගැනහෙම කියන්න බෑන ඒගොලො යා්ඩු පිහිටව ගත්ත ඒගොලොයි බලය යංකි ක්‍රියාත්මකුණන එකක වෙනවාද නැද කියෙන එක එක මෙම කතක් නමොට ඔවන්ට යා මොක් හරි හැකියාවත් තිබ තනතුරුව වල ක්‍රියාත්මක ව ගෝටාබේට එක තිබෙන ගෝටාබේ හුදක්රැල්ලක් හරි අපි එහෙම නෙවේ. හරි අපි කිසිසේත්න හෙම නෙේ. අනුර සහෝදරය කියන්නේ රැල්ලක්. තුළ නිර්මාණය වෙච්ච, පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයක් දිනන්නර් නිර්මාණය කරන චරිතයක් නෙවෙේ. ඔහුට ජනාධිපති වීමේ සියලුමීමේ හැකියාවන් සහ, අවශ්‍ය සියලුම තත්ව ගුණාංග සහ්‍ය ඒව තියෙනවා සහ ඔහු තනි චරිතයක් නෙවේ. ඔහු ව්‍යාපාරයක් තුළ, ඒ ව්‍යාපාරයක නායකත්ව. ඔහු පිටි පිටිපස්සෙන් විශාහ විශාල ව්‍යාපාරයක් තියනවා. හරි මේ ව්‍යපාරය පුරුකරන් දැම මේ සමාජමාධ්‍යය හැසිරීම තුළේ ජාති ගැන බලවේගට ලොකු උදව්වක් තියන ව පේනවා. එත ොඩක් සමාජමාධ්‍යය තුළ පලය දහස්ත්ම මේ සත් ොන්සේක සත් ෆොන්සේක ජාති ාර්ල ගත්තක එකතුව මාර් මතය එකතු වෙන්න. එහම එකතුවෙන් නාවොත් ෆොන්සේක සම්බන්ධයම හර සාකචචක් මේම එහෙම අපේ සාකරච්ඡාවක් තියවා කියන අපි මේ වෙලාවෙ දෙශ්පාන තතුව ඇතිහා බලන විදික් තියෙනවා. එක යන මේක තවදුරටත් මේ සමාජය දැ සරත් ෆොන්සේක ගැන එන්නේ මේ වෙලාව මිනිස්ස තුළ තියෙනවා බයක් මේ නීතියහාසාමය කඩවෙටල මේ වැඩි තියනවා අරයහි වැඩ තියන මෙහහි වඩි තියවා මකද යුක්තිය කියලා විකාරයක් යනවා. ත් එක්ක මිනිසුන්ට ආරක්‍ෂා පිළිබඳ ලොකු ප්‍රශ්නයක් කැවිල්ල ආර්ථිකය ගැන ප්‍රශ්නයක් ඇවිල්ල අධ්‍යාපනය ගැන ඇවිල්ල තොට සහර අයට හිතනවා මෙයාාවොත් හරි මොවොත් හරි අපි කියනෙටියක් වෙනස් කතාවක් අපි කියන්නේ චරිත ඇවිල්ල මේක විසඳන් නෑ මේක එක් එක් කියන අපි හිතුවත් ආර්ථිකය විශේෂනකාවාවත් මේ රට ගොඩ යනුව කියෙන හෙම වෙන්නේ රක්ෂාිඳ ශේෂයක්න ැල මේ රට ොඩ එහෙම වෙන්නෙත් නෑ. මේකට අවශ්‍යයි ඊට වඩා බලපතල පුළුල් පරිවර්තනයක් අපේ මුලු සමාජ දේහයම පරිවර්තනය විය යුතුයි එතකට ඒක ඊටවඩා සාමෝහික පුළොල් වැඩ. ඒ නිසාම තමයි අපි එහෙම නිකං එක්ක් චරිත ගැන වැරිය කතා නොකරන්නේ. ඒක භයනක මමාතියෙන හො මනිසුන්ට හිතෙන තකොට චරිතයක් ඇවිල්ලා මේක හදන්න පුළුවන් කියලා ෑ මේ රට දැන්වට්ටල තියෙන තත්ත්වත් එක්ක ගොඩ එන්න නම් ඒ මේ මොකක්හරි ශේෂත්‍රයක විතරක් හැකියාවක් තියෙනෙක් කෙනෙක්ට මේ මුළුව එකම කරන්න බෑ එකට වඩත් සාමූහික ව්‍යාපාර අපිට වැදගත්්‍රෙන්නේඒ සාමූහිකත්වය තුළ වැඩ කරන්න පුළුවන් අය සාමූහික අරමුණක් එක්ක නායකත්ව පතානතුරු දරමින් පොදු ගමනාක්යන්න පුළුවන් අය ඒ ඒ ගුණාගේ තම අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ එම ගේන පක්ෂේ තීරණයක් ගත්තොත් ඕනකැ සම්බඳය ඔබතු මේඒකද පක්ෂයක් කියය නති මමත්තඒ පක්ෂය කොටස්කරුවෙක්නේ පක්ෂය මට එල පොදු වෙන්න හැබැ අපි තීරණ ගන්නේ ම අප අදස විබල් ීර්වාංශපව් එකතු වනවා ඔබතු මේකද විම රවාන්ස එක එකඟ වෙන්න නම් එක යගේ තීරණයක වි රක් නේ නිසල අපේ ඕුට රාථනා කරන්න පැයි ම ආ මෙම ැ සමත කරමු තීරණැක් කිය එක සීියකිරියොත් සියම තරණයමති එකඟ වෙන්න හරි එ හැබයි යක නතනකද ඔබතු වාසන චර්තයක්කය බතුමඒකද පොදු තීරණයක් යන තැන්වල මම දැඩි ලෙස මගේමගේ වටිනාකම් සහ මම විශ්වාස කරන දේට හැනි දේවල් වෙනවාන මම අයින් වෙන්න ඉඩ තියනවා. නමුත් පොදුත් සාකච්ඡාවක් සංවාධයක් තුළ බහුතරය ගත්ත තීරණය ක්‍රියාත්මක වෙනකොට.මං ඒක පෙනීන්නත්පු එක තම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. බහුතර මතයට උකද කියන්නේ ගරු කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය කොටසක් හැයි බහුත්තර මතය කියලා. දේශපාලනය තුළ ආවොත් ට මගේ මගේ දේශපාලනිකව මට සාධාරණී කර කරන්නම බැරි තැනක් එතකොට ගන්න තීරණය ති ඒ මහ මෙහෙම වුනොත් මහ අරමකද කරන්න කියනේවා ගැන ස්තිර දෙයක් මට දැන් කියන්න බෑන එහෙම එකක් වෙලා හැනෑ අපි ඇතිවරණ කතාව පොඩ්ඩක් කතට අපි මාලිමාව ආවොත් හු කාල හරුල්ලන්න හොුල්ලනොන හ පල්න කාල ල කෝඩ කතා ච යාග තුරන් ජාතයමති වරමුණ ගපු කාර ාරක්කටතා පෆල්ල රංහිල්ල නොත් අල්ලපු හොරෙක්නෑයගෙන් ගොඩක් අයි අප වෙලි අයි යවත් ජාතති ජැනල වේ ාවත් හොරුල්ල නොද ප්‍රියාමාර්ගයප ක්පියයක්ම කනවා ජාතික ජනපද වේගේ ආත් හොරුල්ලනවා කියන්න කියන්නේ අපි රටේ නීතියක් තියෙනවා රටේ නීතිීක්. ජුඩිශර එක රථය නීතියක් සහරත්ට අධිකරණයක් තියෙනවා. එතකොට ඒ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න තමා ආණ්ඩුව ආජාතික ජනබලාවේගේ ආණ්ඩුවේ වගකීම. ඔබාර පෙරකියපු දේවල් සිද්ධ උන්න ඇත්තේ අධිකරණයක් නීතියත් දේශපාලනිකව පාවිච්චි කරපු නිසා ඒ හොරු ආරක්ෂා කරන්න ඒක අපෙන් වෙන්නන්නේ අපි නීතියට අධිකරණයට ස්වාදීනව ක්‍රියාත්මක වෙන්නේ ඉඩ දෙනවා. මේ මේ සබ්ජෙක්ටෙ එකට අදාල අපි හිතනවා න නීතිය ත ශක්තිමත්විය යුතුයි කියලා එකත් අපි කරනවා. මම හෝ අනු සහෝදරයා හෝ කවරු හරි ගිහිල පුද්ගලිකව ගහිලා හොරුුවල්ලන්න. ඒකට අවශ්‍ය විව්හ ටික හදනවා. එ බව්හවලට ස්වාධීනව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලුම. සහයෝග අපේ ලැබෙන. හුරුවලන තවත් එක්කම තමයි මේ පව්ගේ කාල හාලන ාවේ තවත් එක කාණන මේ අතුරදන්න්නුවන් සම්බන්ධය කට අගල. අතුරුදවුවන් සම්බන්ධයෙන් සාධානයක් ක්ෂටව මා මවත්මො උතුර වගේම දකනෙත් ගොඩදනේ අරදන්නවවා යුද සමේදී එතකොට ඒවගේ මාධ්‍යවේදී ගඩෙක් මරා්‍යබ නා අපි තැක් ොඩක්ලාට අනුස්මරණයක් එනකො දක්කම ලසන්තීකරතුන් ගතය සම්බර්ධෙන් ආයිත්්‍ය එතුමගේ. ෙන ාමති වන අප ප ගටයන මුත් ඒවා සම්බන්ධෙන් හරි මී ප්‍රාත් වද වාාවත්. ඕ නොවස් සුඳරු නඩු කීපයක් තියනවා අපි විසඳියය යුතු. ඒවායි විමර්ශන සම්පූර්ණ වෙලා නෑ. ඒ විමර්ශනවලින් ඇවිල්ල තියන දැන් ඔය ලසන්ත වික්‍රමතුන් ප්‍රගීතෙක් නෑලිය ගොඩ ඒවාගේ සිද්ධීන් බොහොමයක් තියෙනවා ඔය අතුරු දහන් වෙච්ච තවත් ඒව යවා අපේ පොලිීසිය විමර්ශන ාගයක් දුර කියීලා නතරවෙච්ච. ඒවා ඉවරවෙන්න අනේ විමර්ශන නැවත ආරම්භ කරන්න අපි ඉඩ දෙනවා. නමුත් මෙතන ඊට වඩාගිය කතාවක්තියවා සමහරඒවා විමාර්ශනවලින් විසඳාන පුළුවන් ඒ වන්නේෙවෙේ. උදාහරණයක් ඇතිෙන් මේ අපේ රට්ටේ අතුරුදධහන්වීමම් හෝ ඒවා සිද්ධ වුනේ අදීිය නෙවෙයින කාලයක් තිස්ස සිද්ධ වෙච්ච දේවල් ඒවා අපිට විමාර්ශනය කරන්න හෝ ඒවාට අවශ්‍ය. විඩන්ස්ුවත් නැතු ඇතිදයි. නමුත් අපිට අවශ්‍යයි ඒ සියලුම අතුරුදහන්ඌුවන් සහයේ පවුල්වලායට යම් කිසි විදික ඒ උනා කියල ඔවුන්ට ඒක කියාගන්න පුළුවන් පරිසරයක් හරි තියෙන්නෝන. ආණ්ඩුවක් ඇතිට රටක් ඇ අපිට ඒක පිළිගන්න පුළුවන් වෙන්නන. මෙහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය අපි නිවැරදි කළ යුතුයි. ඒ ඒක තුළ සමාව දෙෙනවද මොකක්හරි අනුස්මරණයක් කරනවද වෙච්ච දේවල්වලට ඒවා ගැන මහිතන්නේ ඒ විින්දිතයන්න එක්කම සාකච්ඡා කරමින් සහ සමාජ තුළ සංවාදය ඇතිවීමටවශර මේ අපේ රටට මම තදිින් විශ්වාස කරන දෙයක් අර ටිකක් ඒට මටට ලස්සන වචනයක් ඔළුවට එන්නඇනිග සුවපත්වීමක් අවශ්‍යයි කියලා. අපි ලේ හලපු. ඕනවට වැඩිය මේ පොළොවත් එත්තලා තියෙනවා ලේවලින් ඒ නිකං යටපත් කරගෙන තවදුරටත් අපි අන්න ඕන්න ඒ දුකට අපි යංකිසි ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ වේදනාව අපි තුනී කරන්න මොනහරි දේවා කරන්න වෙන අනිවාර්යට. මේසාකච්චාව වෙන පැත්තකට ගෙනීම ප්‍රශ්නයක් මේලව සමාජමාධය තුළ තියන සන ාත මහ යන්තුර ජී තක්ෂයට පත් වන අපි දන්න සත චත්මත සම්බන්ධ ගනකොට මේ අගලත් එක ගත් හම අරගලට පහදී වගේ ෝදන සම්බන්ධ නතුමට වි ෝනැල්ලති බ. එතකට මේ අනතුරත් එ ජලිත්වරක් සමාජමාධ්‍ය තුළ හටේරෙහිව ඔජී විතක්ෂයට පත් වනත් විදාා පහසාත්මක පෝස්ට කමෙන්න්් වගේ දේවල් ඇට්න අපි දැක්ක . මේක ගැන චෝදනාවක් ඉදිර අනික් පැත්තෙන් එෙනවා මේ අරගල හිට පොයඇතම මේ කරන්නේ මේ ජනතයමුතිපට මුණේ මාලි මර්ග කට්ටිය ම මේ කරන්න ග. ඔබ තු ට මහරි අදහක්්‍යයද. ඉස්සසේත්බන හැක මම හිතන්නේ මම ඉන්න තැන සහම අංහිතන්නේ මම දන්න අප පක්ෂේ සහෝදර සහෝදරයාන් ඉන්න තැන තමයි අපි කාගෙවත් මර ඔය විදිේ මරණයක් සිතවීම ගැන අපිට සතුටු වෙන්න බැහැ. එකකේ දවාචකයක් එතන මරණ දෙකක් සිදුවනා සිදුවනා අමිලනත් එතන පොලිස් කොන්ස්ටබර් කෙනෙකුොත ොගේ ආරක්ෂක ආරක්ෂක ආරක්‍ෂා වෙනුවෙන් හිටපු එක් කෙනත් නැතිවුුණා තින් ඒ ජීවිත දෙකක්. ඉතින් ජීවිත දෙකක් නැතිවීම ගැන අපිට සතුට ප්‍රකාශ කරන්න බැහැ මන හිතරන විදිට. වැැයි ඒ සංස්කෘතිය මෙම කවුරු හරි අපි අක මැතියෙක් කෙනෙක් කෝ අපේ දේශපාලන. දේශපාලන මතයට විරුද්ධ කෙනෙක් මරණයට පත්වනාම කිරිබත් හදලා එක අපි සමරන්න ඕන කියන සංස්කෘතිය කොහෙන්දාවේ. ඔහු නියෝජනය කරපුම දේශපාලන ව්‍යාපාරය. තමයි ඒක මුලින්ම ආරාම්භ කරන්නේ. හ ඉති ඒක හරිම අවාසනාවන්තෑ ම කියන්නේෙ ඒ වැරදි ඒ වැරදි. ඒ ඒකයි මම රයිත් මම අර මුලින්ගිය තැනට යන්න චුට්ටක් ට තපරයක් මිනිත්වක් දෙන්න ද ස් බුදු මේ හෙලාදකි නො ම මම හලා දකින නොේ සංසුවේ ඒ ඔහුම නියෝජනය අවාසනාවට හැටියට ඔහුම නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරයෙන් ප්‍රගුණ කරපු දෙයක් මේ. විරුද්ධවාදිය හරි අපිට එක්ෝ අපිත් එක්ක හෙම නැත්තන් අපේ. සතුරා තක සතුරා ඕන දවිට නාස කකාරණ පුුවන්. ඒක හරි භයානක දෙයක් සහ ඔය ඕකත් මම දකින්නේ අර අපි මංකිව අපට සමාජ පරිවර්තනයක් අවශ්‍යයි කියලා ඒ සමාජ පරිවර්තනය කොටසක්. අපිට අවශ්‍යයි මීට වඩා මානුෂීය සමාජයක් ගොඩ නගර. මීට වඩ වෙනස් දේශපාලන සංස්කෘතියක් තියෙන සමාජයක් ගොඩ නගරන්න. එතකොට ඒ දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රතිවාදීන එක්ක අපි ගනු දෙනු කරන විදිහත් වෙනස්විය යුතුයි. ප්‍රතිවාදී එක්ව අපිට මතවාදීව ගැටෙන්න්න පුළුවන් ඕන තරම්. නමුත් ප්‍රතිවාදයා විනාසවිය යුතුයි කිය ඒ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතුයි. එතන තමා පින එතන තම මාලිමාවන්නේ. මේ සමාජ මාධ්‍ය මේ සියල්ලුම ය දේවල්වට. අපි වග කියන්න ඕන කියන එක නැවත වතාවක් සනත් නිශාන්ත මහත්මයාගේ මරණය ගැන තියන ප්‍රශ්නයක් නෙවෙයි. මාලිමාවට එරෙහි කරන දේශපාලන වැඩක්. ඒකට ඒක අවසනාවන්තයි නැතයි ඒ අපේ මතය නෙවේ කිසිසේ ඊළට මෙදවස්සර වැඩියීම කතා බා ලක්කේ ද මේ සමාජ්‍ය මාධ්‍ය සම්බධය ගැන පනත ඇතද මේ ක්‍රියාතරවීමත් එක් බොන වගේ ලපෑමක් වෙේද ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මමනං හිතනවා ආණ්ඩුව හොම්බ බිම ෑනගන්නවා කියන තැනේ උපරිමයට බිම ඇනගන්නවා. ඇයි හරි මොකෝක ක්‍රියාත්මක කරන්න බෑමිලනාත්. ඒක එච්චට්ට මෝඩ පනතක් මේක තුළින් ඒගොල බලාපොරොත්තු වෙන්නේ පිිබධ සමාජමාධ්‍යය තුළ ක්‍රියාත්මකවීම ගැන, බයක් ඇති කලන එක. මම නං කියන්නේ ජනතාවට බයන්න එපා. යවෙන්න එපා හරි බයවෙන්න එපා ඔබ මේ ආණ්ඩුව මේක ක්‍රියාත්මක කරගන්න ගියොත් ඒගොලො දැන්ින් දැන්මන හරි චන්ද ටිකා කිිතුර වෙලා තියෙනව නේද. දැන් මොක්කරි ජාත්‍යන්තර ඒ ගොලොන්ගේ ලිබර් ප්‍රජාතන්ත්‍රවාදී කියල මොකක්හරි නිකං ලේබල් එකක් ගැන යම් කිසි හරි මොකක්හරි. සාධාරණී කරණය තියෙනවා ානිීල් නිකා නියම ජාතයන්තර සම්බධ එක්කොම ටික නැති කරගන්න ඔක්කම ටික නැති කරගන්නවා හරි ඔබ මේන මේ ආණ්ඩුවට ආණ්ඩුවටම පරවාල්ලක් වෙනවා එක නියතයි මේ විකාර පනතක් ඒ සම්මත කරගත්තෙත් පාලිමේන්තුවේ තියෙන සියලුම සම්ප්‍රදායන් සහ ස්ථාවරනීති උල්ලංගනය කරමින් ඒකෙන් මහිතන මේ ආණ්ඩුවේ ඇත්තටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හෙලුව හොඳටම පේන්න තියෙනවා මේක්‍රියගේ මාල්ිමාාවට ලපෑමක් නැද නෑ මොකෝ අපේ අපේ දේශපාලනය සමාජමාධ්‍යයට සීමා වෙලානෑ අපේ දේශපාලනය ස්ථාවරව තියනෙ බිම ඒ බිම තියෙන බලවේගයක් නිසාක් සමාජමාධ්‍යය තියන බලවේගයක් නැ සමාජමාධ්‍යයක් අපට වැදගත් සමාජමාධ්‍ය අපි භාවිතා කන්න නමුත් සමාජමාධ්‍යය විතරක් දේශපාලනය කරලා අද පවතින්න බෑ සමාානිමාව කියන ි බිමේ දේශපාල කරන ්‍යපාරය හොයි බොහමස තිය බතු මේ ලයි ල ු නාලකවත් එක් ඉදියේ ැතිවරන්න උුම එක් ඉදිරි ියන අපි අලතෙම ආරම්ග ප විශේෂකච්චාත් එෙක් තමෙන් සසාභාගන ඉති අපිත් එක සභාගනේ ජාතික ජල ලවේගේ පාලමේතුමත්‍රී හරණ අමර සූරිය හත්මේ ද බතුම අවසාකචාවට එකක නොත් එක් එක මත් එක් ලයි ල ු නලව අපි. පෝස්ටයක්ක් එකතු පෝස්ටයක්ක් තින් එහි තියන අපිහි පශ්ගගේ බැකවතුමටියමු කර හි සඳහන්වෙච්ච දෙයක්ත්තමයි අපේ අනාගත අගමැතින්නේ කියලා. ඉතින් අපි ්‍රාථනා කන්න තවත්ඇග තතියක් ලලාංකාවට බිහන්න එක ති යි රල ලිකාවඔබ සබ්්‍රයි් කන නත්ත දැම් සබ්ස්රයි් කරන්න මේ වගේ සාකච්ඡා සම්බන්ධයෙන් ඉදිරියටත් දැරගන්න බබස පස්තතුති the Life Traveler Channel.